මේ දැක්වෙන්නේ අඟහරු වටා කක්ෂකතව ඇති මාස් රෙකනසන්ස් ඕබිටර් යානය විසින් මෑතකදී ලබාගත් අඟහරුගේ පෘෂ්ඨය දැක්වෙන ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති අඟහරුගේ පෘෂ්ඨය මත ඇති ටෙඩිබියා කෙනෙකුගේ මූණක් වැනි ස්වරූපයක් මෙම ඡායාරූපය තුළ අපට දැක ගැනීමට හැකි බව. මේ දකින ඕනෑම කෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි අඟහරු මතුපිට සිටින යම් ජීවී කොට්ටාශයක් විසින් මෙවැනි නිර්මාණයක් සිදු කළාද යන්න. නමුත් සැබවින්ම මෙය කිසිසේත්ම එවැනි අඟහරු මතුපිට සිටින ජීවී කොට්ටාශයක නිර්මාණයක් නොවේ. එනම් මේ අඟහරු මතුපිට ස්වාභාවිකව ඇති වූ බූ ලක්ෂණයක්. අපි ඊළඟට බලමු මෙවැනි බූ ලක්ෂණයක් අඟහරුගේ පෘෂ්ඨය මතුපිට සෑදුනේ කොහොමද කියලා. ඔබට මෙහි පැහැදිලිව පෙනෙනවා ඇති ටෙඩිබියාගේ ඇස් දෙක වශයෙන් නිරූපණය වන්නේ මෙම ප්‍රදේශයේ ඇති කුඩා ආවාට දෙකක් බව. ඒ වගේම මෙහි මැදියේ තිබෙන ටෙඩිබියාගේ කට සහ නහය වශයෙන් නිරූපණය වන්නේ අතීතයේදී අඟහරු මත සිදු වූ ග්‍රහක ගැටුමක් නිසා ඇති වූ ආවාටයක් මැදියේ ඇති කුඩා කඳු ගැටයක් වැනි ප්‍රදේශයක් කඩා වැටීමෙන් ඇති වූ බූ ලක්ෂණයක්ය. විද්‍යාඥයන් විසින් මෙය බ්‍රෝකන් අප් හිල් එකක් වශයෙන්ද නම් කරනවා. ඒ වගේම මෙම ටෙඩිබියාගේ මුහුණේ බාහිර සීමාව වශයෙන් නිරූපණය වන්නේ අතීතයේදී අඟහරු මත ඇති වූ මම කලින් කී විශාල ආවාටයේ එතැන් පටන් මේ දක්වා සිදු වූ පදාර්ථ තැන්පත් වීමක් බිඳී යාමක් එසේත් නොමැතිනම් ෆ්‍රැක්චර් වීමකින් ඇති වූ බූ ලක්ෂණයක්ය. ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති එම අතීත ආවාටයේ වෘත්තාකාර බාහිර සීමාව නිරූපණය කරමින් එහි තැන්පත් වූ පදාර්ථය පැලුමක ආකාරයෙන් බිඳී ගොස් ඇති බව. මේ ආකාරයට තමයි මේ දැක්වෙන ටෙඩිබියා වැනි ස්වරූපයේ මුහුණේ බාහිර සීමාව නිර්මාණය වී තිබෙන්නේ. දැන් ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි වනවා ඇති අඟහරුගේ පෘෂ්ඨය මත ඇති මෙම බූ ලක්ෂණය කිසිම ආකාරයකින් අඟහරු මත සිටින යම් ආකාරයක ජීවී කොට්ටාශයක් විසින් හෝ අඟහරු මතුපිටට පැමිණි පිටසක්වල ජීවී කොට්ටාශයක් විසින් නිර්මාණය කර නොමැති බව. එනම් මේ ස්වාභාවිකවම අඟහරුගේ පෘෂ්ඨය මත ඇති වූ බූ ලක්ෂණයක්. මීටත් අමතරව ඔබට මතක ඇති මම මීට කලින් වීඩියෝකත් කියා තිබෙනවා මෙලෙස යම් ස්ථානයක මුහුණක් හෝ වෙන යම් සත්වයක හෝ වස්තුවක් තිබෙන ආකාරයක් අපට පෙනෙන්නේ පැරඩෝලියා නම් මානසික තත්ත්වයක් නිසා බව. එනම් මෙහිදී සිදුවන්නේ අපගේ මොළය විසින් මීට පෙර අප දැක ඇති යම් දෙයක් බාහිර පරිසරයේ හෝ වෙන යම් ස්ථානයක තිබෙනා බවට වැරදියට වටහා ගැනීමයි. ඒ ආකාරයට මෙම අවස්ථාවේදී සිදුව තිබෙන්නේ අඟහරුගේ පෘෂ්ඨය මත ඇති මෙම බූ ලක්ෂණය අප මීට පෙර දැක ඇති ටෙඩිබියාගේ මුහුණකට සමානවන ආකාරයකට අපගේ මොළය විසින් හඳුනා ගැනීමයි. එනිසා මෙම ස්ථානයේ කිසිදු ආකාරයක ටෙඩිබියා කෙනෙකුගේ මුහුණක් නොතිබුණත් අපගේ මොළය විසින් එය ලෙස තිබෙන ආකාරයට වැරදියට වටහා ගන්නවා. මම හිතනවා දැන් ඔබට පැහැදිලි ඇතයි කියලා අපට මෙම ස්ථානයේ ටෙඩිබියා කෙනෙකුගේ මුහුණක් පෙනෙන්නේ කොහොමද කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ ආකාරයටම අඟහරුගේ පෘෂ්ඨය මතුපිට මීයකු සිටින ආකාරයක් නිරීක්ෂණය කළ ආකාරය දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පෘථුවිය මත ඇතිවන පියාඹන පිරිසියක් වැනි වලාකුළු වර්ගයක් පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.